එනිසා තමන් හරියට මේව අහගෙන හරියට යොදාගෙන මේ කියන දේවල් කරොත් මොකද වෙන්නේ? ඔබ බලා ඉඳිදී ඔබ නැති වෙනවා. ඔබ බලා ඉඳිදී ඔබ නැති වෙනවා. දැන් මේ පන්තියට එනකොට මේ පින්න දුන්න අර කිතිය නැතිනේ. එනකොටම තියුණ මාණීටත් වඩා වැඩි වෙලා නම් sorry.com. ඒදා එනකොටම තමන් ගැන දැනුණු හැඟීම් දැන් ඊටත් වඩා ලොකුවට දැනෙනවා. දැන් අභිධර්මයත් දැන් ඉවරයි ඉවරයි ඉවරයි. එන්න එන්න තමාව කියන කෙනා දුර්වල වෙලා තමන්ගේ හිතට සහනය වැඩි වෙලා නම් හරි නැටුම නටන විදිහ හරි ඔහම නටාගෙන ගියොත් ඔක්කොම ඉවර වෙයි. වැරදියට නැටුවොත් යම රජුරොත් එක නටන්න පුළුවන් ඊටු ටික. ඒ කියන්නේ ඔගොල්ලෝගේ මමත්වය මොකද්ද? මමත්වයක් තියෙන විශාල මමත්වයක් තියෙන මිනිස්සුන්ට. ඒක මේ මහ පෘථිවියට වඩා විශාලයි මමත්වය. තමන් කියලා අතුලාන්තයේ දැනෙන වි හැඟීම මහ පෘථිවියට වඩා එයා වෙනුවෙන් කරන දේවල්, එයාව නඩත්තු කරගන්න මිනිස්සු දරන වෙහෙස, ඒක හරීම හරීම භයානකයි. එතන තමන්ගේ ගරුත්වය, නම්බුව, තමා සතු දේවල් රැකගන්න මිනිස්සේ දවසක් තිස්සේ කරන අරගලය. තමන්ව තමන්ගේ ගැලවීම පිණිස කියලා හිතලා තමාව නඩත්තු කරන්න මිනිස්සෙක් කරන අරගලෙන් මිනිස්සෙක් වෙහෙසටපත් වුණා මිසක් බරයි සිලුවා මිසක් ඔර නිදාසල් ලැබුණේ නැහැ. පඩි හම්බ වුණා නිදාසල් ලැබුණේ. අපි පුංචි කාලේට වඩා අපි ටිකක් ඉහළට යන්න යන අපේ මොකද්ද ඊගෝ එක වැඩි වුණා. මොකද්ද වැඩි වුණේ? මමත්වයේ වැඩි වුණා. ඊට සාපේක්ෂව දුකත් වැඩි වුණා. මොකද්ද වැඩි වුණේ? දුකත්. හැබැයි බුදුවරු නටවන නැටුමෙන් මොකද්ද වෙන්නේ? මමත්වය නැති වෙනවා. මොකද්ද නැති වෙන්නේ? හරියට නැටුවොත්. වැරදියට නැටුවොත් වැඩි වෙනවා. මොකද්ද වැඩි වෙන්නේ? මමත්වය. يعني හරියට නටනවයි කියලා අවිලා යයිට ඕන එක නැටුවොත් වැඩි වෙනවා. කියන විදියට නැටුවොත් අඩු වෙලා තමන්ව නැති වෙනවා. සහනයේ සතුට ප්‍රීතිය අජර අමර ස්වභාවය පමණක් ඉතුරු වෙනවා. අමරණීයත්වයට යන මොකටද යන්නේ? අමරණීයත්වයට. දැන් කල්පනා කරලා බල මොකද්ද මේ කියන්නේ? දැන් ඕගොල්ලෝ හැමතිස්සෙම බලන්න ඕන පින්නතුණි මේ පන්ති වලට සතියක් ගන්න එනකොට දැන් මගේ මමත්වය ගැන මට තේරෙනවද? මොකද්ද තේරෙන්න ඕන? මේ මමත්වය නිසා මම විඳින පීඩාව මට තේරෙනවද? මේ මමත්වය නිසා මට දැනෙන වෙහෙස තේරෙනවද? මේ මමත්වය නිසා මම හෙළන කඳුළු මට තේරෙනවද? මේ මමත්වය නිසා ඇවිද කියලා ගිහිලා වෙච්ච මහන්සිය මට තේරෙනවද? තේරුම් ගන්න. තේරෙනවා නම් මමත්වය නිසා මේ ඔක්කොම අසහනය තමන්ගේ මනස තුළ පවතින්නේ කියලා කවුද මම කියලා හොයන්න ඕන. කවුද හොයන්න ඕන? කවුද මම? මෙච්චර මාව පීඩාවටපත් කරපු, මෙච්චර මාව අසහනයටපත් කරපු, මෙච්චර මාව කඳුළු වලට ලක් කරපු ඒ මම කවුද? කොහෙද ඇයි ඉන්නේ? කවුද කියලා හොයන්න ඕන. හොයනකොට හොයනකොට තමන්ට හොයා ගන්න පුළුවන්. හොයා දැන් මේගොල්ලෝ මේ පින්නොත් වෙනවා භාවනා කරන්න. කොහෙද යන්නේ? භාවනා කරන්න කි භාවනා මධ්‍යස්ථානයේ ටොයිලට් එකේ යන නැති එකයි. එතනින් ගාවස කාමරවල පෑන් වැඩ කරන්නේ නැති එකයි. එතනින් ගියාම අනිත් අයගේ වගතු ගොහලේ රෝහ කියන්නේ මොකද්ද? මොකද්ද වෙන්නේ? තමාව හොයාගන්න ගිහිල්ලා තමාව මතුවෙලා. තමාව හොයන්න ගිහිල්ලා තමන්ව අපි භාවනා මධ්‍යස්ථානයකට ඇත්තටම යන්න ඕනේ තමන් හොයාගන්න. කවුරු හොයාගන්නද? එතකොට භාවනා මධ්‍යස්ථානයේ අප්පුඩියක් ගැහුවත් ඒකත් තමන් හොයාගන්න උදව්වක්. විසිල්ලයක් ගැහුවත් ඒක තමා හොයාගන්න උදව්වා. ඒ මධ්‍යස්ථානයේ විදුලියක් ඇටුවත් ඒකත් තමන් හොයාගන්න. තමන් හොයන්න ඕනේ විදුලියනොත්. එතකොට අපි විදුලියෙන් හොයන්නේ මොකද්ද? කොහෙන් කොහෙටද වහින්නේ කියලා. ඊට පස්සේ ෆෝන් එකේ සර්ච් කරලා බලන වෙදර් රිපෝට් එක කොයි පැත්තටද වහින්නේ කියලා. ඉතින් කවදාකවත් කරන්න බෑනේ. තමන් හොයාගන්න යන මාර්ගයේ අනිත් දේවල් හෙව්වට කිසිම ආකාර දුකේ අඩුවීමක් වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ.
අඩුවෙන්නේ ඔබේ මමත්වය හොයාගෙන එන්නේ මමත්වය අඩු කරොත් ඔන්න සහනය වැඩි වෙනවා අසහනය අඩු වෙනවා නිදහස වැඩි වෙනවා හිතට පුදුමාකාර සැනසීමක් එනවා වෙන මොනවා කරත් කොච්චර ඉගෙන ගත්තත් කොච්චර බණ කිව්වත් කොච්චර පොත් ලිව්වත් රාජකීය පඬිත මහාචාර්ය දර්ශනපති ආචාර්යපති කුලපති මොන ඌරෙක් වුණත් නැත්තම් නිදහසක් නෑ ඒ ඔක්කොම වැඩි වුණාට මමත්වයේ අඩු වෙන්නේ නැත්තම් නිදහසක් නැහැ. අඩු වෙන්න ඕන තමන්ගේ මමත්වය. මොකද අඩු වෙන්න ඕන? නැත්තම් මේ ලෝකේ මොන දේවල් වැඩි වුණා නිදහස අඩු නිදහස නැති වෙනව මිස නිදහස වැඩි වෙන්නේ. මොකද මමත්වය අනුලෝමව සමානුපාතික වෙනවා දුකට. මොකටද? දුක. ඒ කියන්නේ මමත්වය වැඩි වෙනකොට දුක වැඩි වෙනවා. මමත්වයේ තා ටිකක් වැඩි වෙනකොට දුක තා ටිකක් වැඩි වෙනවා. මමත්වයේ තා ටිකක් වැඩි වෙනකොට දුක තා ටිකක් වැඩි වෙනවා. මාර ප්‍රශ්නය. මමත්වයේ අඩු වෙනකොට දුක අඩු වෙනවා. තව ටිකක් අඩු වෙනකොට තා ටිකක් අඩු වෙනවා. තව ටිකක් අඩු වෙනකොට තා ටිකක් අඩු වෙනවා මමත්වය බිඳුවට එනකොට දුක බිඳුවයි මාතිකවේ ඉතින් තමන්ට තමාව නොදෙනී යනකොට දුක ඉවරයි නාට්‍ය රඟපාපු ඔබ අතුරුදහන් වී ඇත මාතිකවේ නළුවා හෝ නිලිය අතුරුදහන් වී ඇත. ඒ සමගම ඔහු සතු සියලු දුකත් අතුරුදහන් වී ඇත. හරි සරලයිනේ මේ කියන මාර්ගේ.